අද 2022 ජනවාරි 17 දුරුතු පොම්පෝය දවස පහුගිය සතියේ රත්නපුරේට තද වැස්ස ඒ හින්දා රත්නපුරේ තියෙන දිය ඇලි ඔක්කොම උස් මහත් වෙලා බලන්න ලස්සනයි මේ ලස්සන ඔයාලගේ දෑස්වල රඳවන්න හිතාගෙන වාන්දර හතරට විතර පිටත් වුණා නිට්ටුගේ රත්නපුරේට අවිස්සාවේලේ ඉඳලා කිලෝමීටර් 41ක් තියෙනවා. කොළඹ ඉඳලා නම් තියෙන්නේ 100යි. කොළඹ මඩකලපුව ඒ හතර පාරේ 190 ළඟින් වමට තියෙන ශ්‍රීපාද පාරේ කිලෝමීටර් 6ක් විතර ආපුවම තියෙන්නේ මල්වල පුංචි නගරේ. මල්වල තුම්බන් හන්දියෙන් දකුණට තියෙන්නේ වේවැල්ලත් හරහා බලංගොඩ පාර. මල්වලට එනකට උදේ 8ට විතර ඇති. මල්වල සංගිලිපාල මුඩට නැගලා ෆොටෝ අරගෙන වීඩියෝ කරගෙන එනකට ටිකක් වෙලා ගියා. හොඳටම බඩගිනියි. ඒ හින්දා මල්වලදිම උදේට කෑවා. උණු පරාටයි මාළු හොදි රහයි. මල්වල ඉඳලා කිලෝමීටර් 12ක් ගියාම තියෙන ගලබඩ ගම්මානෙ. ඊළඟට ගල්ලෑල්ල. ගල්ලෑල්ල කියලා කිව්වහම මනම් පිටි ගල්ලෑල්ල නෙමෙයි. මෙහෙත් එකක් තියෙනවා ගල්ලෑල්ල කියලා. ඊට පස්සේ තියෙන අමුණුතැන්න. අමුණුතැන්නේ පන්සලයි සනස බැංකුවයි පහු කළාම වාරි වම් පැත්තේ තියෙන කටු කිතුල්ලෑල්ල. ඊළඟට තියෙන මදනගිරියෑල්ල. ඊට පස්සේ තමයි දෙහෙන කන්දෑල්ල තියෙන්නේ. දෙහින කන්දෙන් වැටෙන දෙහින ඇල්ල වට්ට දිය ඇල්ල බස් පාරෙමයි තියෙන්නේ දෙහින ඇල්ල පහු කළාම තියෙන්නේ වේවැල්ලත් පොලිසිය ඊට පස්සේ වේවැල්ලත් බස් පොලයි කඩමැන්ඩියයි වේවැල් වත්තේ ඉඳලා කිලෝමීටර් 1ක් විතර ගියාම තියෙන්නේ බලකටුන්න කියන පිටිසර ගම්මානේ. මේ ගමේ ඉන්නවා බලන්න ලස්සන මනමාලියෙක්. එයාට කියන්නේ බෙරුවත්ත ඇල්ල කියලා. මේ ලස්සන මනමාලි හැමදාම තමන්ගේ රුව රැකගෙන ඉන්න හරිදස්සි. පායන කාලේ කියලා ලොකු වෙනසක් නැහැ. කොයි පැත්තෙන් බැලුවත් පේන්නේ මනමාලියගේ ලස්සන සීලිය වගේ ඇල්ල කඩා හැලෙනවා. කොච්චර වෙලාවක් බලන්න හිටියත් මදි. ඇස් දෙක අහකට ගන්න හිතෙන්නේ ඒ තරම් ලස්සනයි
කොළුවත්ත ඇල්ල තියෙන්නේ අලුපොළ තේවත්ත මැද්දේ බල කටුන්න කඩ දෙක තුන පහු කරනකටම පාරේ දකුණු පැත්තෙන් අඩි පාරක් තියෙනවා පල්ලට බහින්න තේගස් ආසෙන් පල්ලේ තියෙන දොළ පාරට බහින්න මේකට කියන්නේ රැවුල් දොළ කියලා මේ දොළ දිගේ උඩහට යනකොට එක පාරටම මේ ලස්සන මනමාලි පේන්න පටන් ගන්නවා සිරිලක් මාතාවගේ තවත් ලස්සන දියණියක් එයා මීටර් 50ක් උසයි ඒ හිඳයි සිරිලක දියෙල්නා මොළියේ මෙයාට 53 වෙනි තැන හම්බු වෙන්නේ බෙරුවත්තට උඩින් තියෙනවා සමන්වත්ත කියලා රක්ෂිත වනාන්තරයක්. මේ වනාන්තරයේ ඉඳලා රැවුල් දොළ කියලා දොළ පාරක් ගලාගෙන එනවා. මේ රැවුල් දොළ තමයි අලුපල වත්තේදී මීටර් 50ක ලස්සන පිම්ම පනින්නේ. සිරිලක සබා සොඳුරු සිරියාව වැඩි දියුණු කරලා ලෝකයා ඉදිරියේ අපිව මාකට් කරන්නට ඇය ගන්න මේ උත්සාහයට අපි ඇයට ස්තුති කරන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. මේ ඇල්ල වැටෙන්නේ ලොකු ලස්සන දිය පොකුණකට. ඒත් හරිම භයානකයි. දැන්ටමත් ජීවිත ගණනාවක් බිලිය අරන් තියෙනවා මේ ලස්සන පොකුණ. ඒ හින්දා මේ පොකුන්ට පැනලා පීනන්න හිතන්න එපා. කෙන්න පෙරනොත් සෝරිම තමයි. ගෙදර යන්න වෙන්නේ උඩින්.